එයා ඔව් ඉතින් හැම එක්කෙනාටම ජනාධිපති වෙන්න ආසාවල් තියෙනවනේ. මමත් ලෑස්ති පොදු අපේක්ෂකකින් කියලා කියන්න. නේද? ඔව් ඉතින් මටත් ආසයි. ඒ වුණාට ඒක වෙන්නේ නැහැනේ. ඉතින් අපි යථාර්ථෙත් එක කතා කරන්න එපා. ඉතින් එක එක්කෙනාගේ හිතවල ආසාවල් තියෙනවා. ජනාධිපති වෙන්න ආසාවල් තියෙනවා. ඉතින් ඒව හොඳ දේවල්. මම ඒවා නරක දේවල් හැටියට දකින්නේ නැහැ. නමුත් ඉතින් ඒක මහා පොළොවේ යථාර්ථයක් වෙන්නත් ඕනේ අදහස්. ඉතින් මං හිතනවා මම එතුමාගේ අදහසට විරුද්ධ නැහැ. එතුමාගේ ආසාවනේ. ඉතින් අපි ආසාවල් වලට ඉඩාරින්න ඕනේ. ඒවා දකින්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් මේ අපි සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කොටගත් විශාල සංධානයක් ගොඩ නැගෙනවා ඉදිරියේදී. ඒකෙදී සජිත් ප්‍රේමදාස මහත්තුමා පොදු අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙනවා. දැන් මේ දූෂණ වංචාව සම්බන්ධව ඔබතුමා ඉදිරිපත් කරපු කාරණේ හා ජනතා විමුක්ති පෙරමුණ ෆයිට් එක හරි පෙන්නනවා. දැන් ඉදිරියේදී ඔබතුමාලාගේ ආණ්ඩුකාරයේ ඉදිරියේදී ඔබතුමාලා මොන වගේ ක්‍රියා මාර්ගයක් ගන්නවද මේ දූෂණ කීකී ඉන්න කාරණා? නෑ අපි ෆයිල් නම් පෙන්නලා නිකන් ඉන්නේ නෑ. අපි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ සන්ධානයේ රජයක් යටතේ මේ සියලුම වංචා දූෂණකයන් අපි නීති ඉදිරියට ගේනවා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩු යටතේ යටගහපු නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නවා ඒවා වික්‍රමසිංහ රාජපක්ෂලා එක්ක ගිවිසුම් ගහගෙන ඒ නඩු යටපත් කරා. ඒ සියලු නඩු නැවත අපි ඒවා එළියට ගන්නවා. ඒ වගේම මේ වකවානුව තුළ සිද වෙච්ච වංචා දූෂණවලත් අපි අනිවාර්යෙන්ම ඒ සියලු නඩු හිතා ඉක්මනින් අහන්න ඒ අවශ්‍ය නීති පද්ධතිය අපි සකසනවා. ඒවට අවශ්‍ය සියලු සම්පත් ඒ නීති ශිෂ්ටාචාරයට අපි ලබා දෙනවා. ලබා දීලා මේ ජනතාවගේ මුදල් වලට වංචා කරපු අය ඒව හොරකම් කරපු අයට නීතියෙන් ක්‍රියාත්මක වෙනවා විතරක් නෙමෙයි ඒව නැවත අය කරගන්නත් අපි වැඩ කරනවා. දැන් ඔබතුමා කලින් සඳහන් කළා වගේ ඇත්තානේ මේ හිටපු සෞඛ්‍යමත්තුමා දිලතිලස් කියන්නේ එහෙම නීතියක් තියෙනවද මේ රටේ එහෙම කියලා කරන්නේ මේ. ඒක තමයි මං කිව්වේ දැන් අපිට පේනවා මේ වික්‍රමසිංහ රාජපක්ෂ පාලනයේ කොයිතරම් දුරට මේ නීතිය අවභාවිතා වෙලා තියෙනවද කියන එක. නීතිය ආධිපත්‍ය බිඳ වැටිලා අපිට ඒකේ කෙලවරක් පේන්නේ නැහැ. ඒකර අපි දැක්කා පෞගිය කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරටේ යම් යම් අය සැකකරුවන් අත්අඩංගුවට ගන්නකොට මේ කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට දීපු නිදහස හා ඔහුට ලබා දීපු ඒ ක්‍රියාපිළිවෙත අනිත් අයට ලබා දුන්නේ නැහැ. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අපි සියලු දෙනාම නීතිය ඉදිරියේ එක සමානයි කියලා තමයි තියෙන්නේ. නමුත් අපිට පේනවා වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න අය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීතිය ඉදිරියේ අර එක සමානයි කියන එක ඒගොල්ලන්ට අදාළ නැහැ. ඒගොල්ලන්ට තියෙන වෙනම නීතියක් කියන එක අපිට පේන්න තිබෙනවා. හැම තැනම අද වැඩ කරන්නේ එහෙමයි. ආණ්ඩු පක්ෂයට වෙනම නීතියකුත්, ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරුන්ට වෙනම නීතියකුත්, වික්‍රමසිංහ මහත්තයාගේ ගෝල බාලයන්ට එකම නීතියක් වෙනම නීතියකුත්, ඒ වගේම විපක්ෂයේ ඉන්න ක්‍රියාකාරීන් හා සිවිල් ක්‍රියාකාරීන්ට වෙනම නීතියක් තමයි අද අනුගමනය කරන්නේ. ඒක තුල පේනවා නීතිය ආධිපත්‍යයේ කඩාවැටීම. කොයිතරම් මේක කඩාවැටිලාද? ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපිට පේනවා වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට මේ නීතියේ ආධිපත්‍ය මේ රටේ ඇති කරන්න බෑ. එහෙම ඇති කරන්න ඒගොල්ලන්ට ඕමනාවකුත් නැහැ. ඔවුන් ඉන්නේ නීතිය කඩලා හරි නීතිය නමලා හරි තමන්ගේ ඉන්න ගෝල බාලයන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කරා දැන් පසුගියදා ජනාධිපතිවරයා විසින් ලේකම්කරුවක් කරානේ. ඔව්. ඒක දූෂිතයි කියන ලේකම්කරුවක් ගැන දන්නේ නැද්ද ජනතාව? දැන් නැතුවද මේ වෙන්නේ? දැන් ඒක තමයි දැන් මට තියෙන ප්‍රශ්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ පත්වීම් ලබා දෙනකොට ඔහු දන්නේ නැද්ද? දන්නේ නැහැ. පවුනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොදන්න දේවල් තියෙනවද? හරි. එතකොට එයා දැනගෙන තමයි මේ පත්වීම් කරන්නේ. එයා නොදැන නෙමෙයි. එයා දන්නවා. එයා දන්නවා එයාගේ කැබිනට් එකේ කොයිතරම් දූෂිත ඇමතිවරු ප්‍රමාණයක් ඉන්නවාද. නමුත් එයා ඔක්කොම නොදන්නා වගේ ඉන්නවා. නොදන්නා වගේ ඉඳලා රාජපක්ෂලගේ ඒ ඉන්න කණ්ඩායමේ හැම වංචා දූෂණයක්ම එයා යටපත් කරනවා. එයා කරන්නේ රාජකාරියක. ඒකනේ රාජපක්ෂල එයාව තෝරගත්තේ. රාජපක්ෂල වික්‍රමසිංහව තෝරගත්තේ වෙන මොකටවත් නෙමෙයි. රාජපක්ෂලට ගනුදෙනු කරන්න ඉතාම පහසු කෙනෙක් ඕන වෙලා තිබුණා. ඒ පහසු කෙනා තමයි වික්‍රමසිංහ මහත්තයා.
ඒ හින්දා තමයි ආව ගෙනල්ලා ජනාධිපති පුටුවේ වාඩි කරගුවේ. ඒක තමයි යථාර්ථය. එහෙම නැත්නම් පොහොට්ටුවේ මීළඟ ජනාධිපති වෙන්න කවුරුවත් හිටියේ නැද්ද? රාජපක්ෂලා හැරෙන්න වෙන කවුරුත් නැද්ද පොහොට්ටුවේ? ඇයි දිනේෂ් ගුණවර්ධනව ජනාධිපති කරේ නැත්තේ? ඇයි තව අනිත් අයව ජනාධිපති කරේ නැත්තේ? නෑ, රාජපක්ෂලට විශ්වාසවන්ත කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒගොල්ලන්ට ගනුදෙනු කරන්න පුළුවන් කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒගොල්ලෝ කියන දේවල් කරන කෙනෙක් අවශ්‍ය වෙලා තිබුණා. ඒ හින්දා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට ඒගොල්ලෝ පත් කරගත්තේ. දැන් අපිට මනාව පේනවා. ඒගොල්ලෝ ගනුදෙනු කරන ආකාරය, රාජපක්ෂලගේ තියෙන වංචා දූෂණ වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන විදිය, ඒ නඩුවලට වෙච්ච දේවල්, ඒ මේ ගනුදෙනුව අපිට පේනවා. වික්‍රමසිංහ රාජපක්ෂලව ආරක්ෂා කරනවා, රාජපක්ෂල වික්‍රමසිංහව ආරක්ෂා කරනවා. ඒක තමයි මේ වෙන්නේ. ඉතින් අපි ඒක එදා ඉඳන් කිව්වා. එක්සත් ජාතික පක්ෂයෙන් අපිට එළියට එන්නත් ප්‍රධාන කාරණාවක් උනේත් අපිට ඒක තමයි. ඉතින් ඒක නැවත නැවත මේ මහපොළවේ යථාර්ථයක් වෙමින් පවතිනවා. ඔබතුමා ආපු එක හරි. දැන් මේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ මහාමාර්ග අමාත්‍යාංශයට මේ දූෂිත නිලධාරියාව, මේ සුදුලූණු වංචාවේ චෝදනාවට ලක්වෙච්ච මේ නිලධාරියාව අමාත්‍යාංශයේ ලේකම් කරේ කාගේ ඉල්ලීමටද? ජනාධිපතිතුමා. එහෙමනම් පැහැදිලිව බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ ඉල්ලීමට. ඔහුට පහසු කෙනෙක් ඔහුට දාගන්න ඕනේ. දැන් මේ හැම එක්කෙනාටම ඕනේ තමන්ට පහසු, තමන්ගේ ගනුදෙනු වලට උදව් කරන, තමන්ගේ ඩීල් වලට උදව් කරන අයනේ. ඉතින් ඇමතිවරු ලේකම්වරු හැටියට ඉල්ලන්නේ ඒගොල්ලන්ව තමයි. ඉතින් රාජපක්ෂල රනිල් වික්‍රමසිංහව ගෙනා වගේ තමයි ඇමතිවරුත් තමන්ගේ ගනුදෙනු වලට පහසු වෙන, තමන්ගේ වංචා දූෂණ වලට උදව් කරන, ඒවට අනුමැතිය ලබා දෙන, ඒවා වලට ඩීල් හදන ලේකම්වරුන්ට කැමති. දැන් ඒක තමයි වෙන්නේ. දැන් ඒක තමයි වික්‍රමසිංහ මහත්තයා ඒවට අනුමැතිය දෙන්නේ. ඒ වගේම තමයි අර මම කිව්වා වගේම අර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ ගුවන් ගමන්, විදේශ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ඒ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ සභාපතිවරයා හැටියට පත් කරලා ඉන්න ඒ නිලධාරියා. ඔහු වැඩතහනමට ලක්වෙච්ච නිලධාරී. ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම නිසා මුද්‍රණාධිපති හැටියට ඔහු වැඩතහනමට ලක් වුණා. එහෙම දූෂිත නිලධාරිකව ගෙනල්ලා ඒ ටෙන්ඩර් ක්‍රියාපටිපාටියේ සභාපති කරලා අර NMR එකේ දත්ත මැකීමේ චෝදනාවට ලක්වෙච්ච ආයතනයටම ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අවුරුදු 20කට දෙන්න යන්නේ. නිකන් නෙමෙයි යා, අවුරුදු 20කට ඒ ටෙන්ඩරි දැන් දෙන්න හදනවා. මොකද්ද මේ? ඒකයි මම කිව්වේ, ජනතාව කැපකිරීම කරනවා. රුපියල් 15ට ගන්න ඕනේ බිත්තරේ අපි රුපියල් 65ට ගන්නවා. රුපියල් 60ට ගන්න ඕනේ බොම්බයි ලුණු ටික රුපියල් 600ට ගන්න සිද්ධ වෙලා තියෙනවා. රුපියල් 120ට 180ට ගහන්න පෙට්‍රල් එක අපි 340ට ගහනවා. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේගොල්ලන්ගේ හොරකම් කිරීමේ සීමාවක් නැති වෙලා තියෙනවා. හැම තැනම හොරකම. හැම ගනුදෙනුවක්ම හොරකම. ඒ හින්දා ඒ තරම් ඉතිහාසයේ අපි කවමදාකවත් නොදැක්ක හොරකම් වලින් පිරිච්ච, වංචා දූෂණ වලින් පිරිච්ච මේ රාජපක්ෂ වික්‍රමසිංහ මේ ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. එහිලා තමයි අපි කියන්නේ ජනවාරි මාසේ ඉතාම තීරණාත්මකයි. ඒ තීරණාත්මක මාසේ සමග ජන බලවේගයේ හැටියට මේ වික්‍රමසිංහ රාජපක්ෂ දූෂිත ආණ්ඩුවට විරුද්ධව අපි සටන් ක්‍රියාමාර්ග වලට යනවා. එතන රාජපක්ෂ දැන් මේ දඬු කරනවා කියනවාද? හා? දඬු කරනවා කියනවාද රාජපක්ෂ? රාජපක්ෂලට ඉල්ලෙන්න වැල් නැහැනේ. දැන් රාජපක්ෂලට ඉල්ලෙන්න වැලක් නැතුව ඉන්නේ. දැන් ඒගොල්ලෝ බලනවා වික්‍රමසිංහ මහත්තයාගේ කරේ ඉල්ලිලා මේ දැන් මේ ගමන යන්න. ඊළඟට බලනවා තව කවුරු හරි ගේන්න. හරි? දැන් ඒ හින්දා ඒගොල්ලෝ දැන් බලනවා ඒගොල්ලන්ට කවුරු හරි දාගෙන ඉස්සරහට එන්න පුළුවන්ද කියලා. දැන් මට කියන්න තියෙන්නේ රාජපක්ෂල කාව ඉස්සරහට දාගෙන ආවත් මේ එන මැතිවරණයේදී ඒ රාජපක්ෂ මතවාදයයි ඔවුන්ගේ දේශපාලන බලය කැඩිලා බිඳිලා එක විසිරිලා යනවා. ඒක ආයි එකතු කරන්න බෑ. අද පොහොට්ටුව කණ්ඩායම් 4කට 5කට කැඩිලා තියෙන්නේ. ඒ හින්දා අද ඉදිරි අනාගතයේදී මේ රාජපක්ෂලගේ දේශපාලන මතවාදයටත් මේ රාජපක්ෂලා වටා ඒ ගොඩනැගිච්ච බලවේග සියලු ඒවාද වෙනකොට දිය වෙලා ගිහිලා තියෙනවා. අපි දැක්කනේ දැන් ඒගොල්ලෝ සුගතදාසයකෙන් නැගිටින්න හැදුවා. මහා සම්මේලනය කියලා රට පුරා විශාල සැනකෙලියක් දාලා ඒගොල්ලෝ ට්‍රයි එකක් දුන්නා සම්මේලනයේ හරහා නැගිටින්න පුළුවන්ද කියලා. අන්තිමට සුගතදාසයක පිරෙන්නවත් සෙනඟ ගේන්න ඒගොල්ලන්ට බැරුව ගියා. අපි දැක්කා. එතකොට 5000ක් පුරව ගන්න ඒගොල්ලන්ට බැරි වුණා. එතකොට අද එහෙම දේශපාලනික වළංගුභාවයක් මේ සමාජය තුල ඒගොල්ලන්ට නැහැ. ඉතින් ඒගොල්ලෝ බලනවා ව්‍යාපාරිකයෝ ගෙනල්ලා දාන්න, එහෙම නැත්නම් වික්‍රමසිංහ මහත්තයාව ෆෝම් කරන්න පුළුවන්ද කියලා බලනවා. එක එක
මේ වෙලාවේ ඒගොල්ලෝ එක එක අත්හදා බලා මේ බලමින් ඉන්නේ. එක එක එකනාව ට්‍රයි කරනවා. ඉතින් එක එක කෙනාව දාලා බලනවා මෙයා හරියයිද අරයයිද. අන්තිමට මම එකක් කියන්න ලියලා තියාගන්න ඔක්කොම ටික කියලා රනිල් වික්‍රමසිංහගේ පිටිපස්සේ හිටගන්නවා. ඕක තමයි වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් වික්‍රමසිංහ මහත්තයාට පොහොට්ටිය අය තමයි ඉතුරු වෙන්නේ. එයාගේ මැතිවරණ කැම්පේන් එක කරන්නේ. හොයින්ද රාජපක්ෂලා ඔයේ ඔය දැන් හොරගල් අවුල් අවුල් හිටියට අන්තිමට මැතිවරණය මේ ඇනවුන්ස් කරාම අනිවාර්යයෙන්ම ගිහිලා වික්‍රමසිංහ මහත්තයත් එක්ක ගිහිලා හිටගන්නවා. රාජපක්ෂලට වෙන යන්න තැනක් නැහැ. ඒක තමයි දේශපාලන යථාර්ථය. ඔවුන් නායකය හොයනවා ඔවුන්ගේ කණ්ඩායම ඇතුලේ. ඔවුන්ගේ කණ්ඩායම ඇතුලේ නායකෙක් හදාගන්නත් ඔවුන් කැමති නැහැ. ඇයි නාමල්ට කෙලි වෙනවනේ. ඒ නාමල්ට කෙලි වෙන ඉඳා වෙන නායකයෝ හදන්න කැමති නැහැ. ඉතින් ධම්මික පෙරරාව ගේන්නේ ඒගොල්ලන්ගේ තිබෙන මේ තිබෙන වකවානුවේ එයාව ටිකක් කඩේ අරින්න පුළුවන්ද කියලා බලනවා. කඩේ අරලා ඉතින් එයාව ඊළඟ මැතිවරණයෙන් එයාට ගෙදර යන්න වෙයි. ඉතින් ඒ හින්දා රාජපක්ෂලගේ දේශපාලන උපාය මාර්ග ගැන අපි ඔක්කොමලා දන්නවනේ. වෙලා එක එක වෙලාවට එක එක කෙනාව කඩේ යවනවා. දැන් ඒගොල්ලන්ට ඕනේ රාජපක්ෂලගේ පවුලේ සරස්ම තමයි අවසාන වශයෙන් නාමල් රාජපක්ෂ කවදාරි බලයට ගේන්නේ. ඉතින් නාමල් රාජපක්ෂ බලයට ගේනකන් එක එකෙක්ටවත් ඕක ඇතුලේ නැගිටින්න දෙන්නේ නැහැ. ඒ අනිතුන් ඔක්කොම යට වෙලා තමයි ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා එයාගේ සිහිනේ දකින්නකන් අනිත් අය නිශ්ශබ්දව ඉන්න ඕනේ. ඒ හින්දා මම හිතන්නේ නැහැ ඔය දාන එක සැලසුමක්වත් ජනතාව අන්දන්න එක එක ඒවා කරන්න හදනවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මම දැක්ක කියලා තියෙනවා නැවත එයා බලය ගන්නවයි කියලා. බලය ගන්න ඕනේ කියලා කියලා තියෙනවා. මම දැක්ක ඊයේ පෙරේද කොහේ උත්සවයකට ගිහිල්ලා. ඉතින් අපි දන්නේ නැහැ මොන බලය මොනාටද බලය ගන්නේ. දැන් මේ තියෙන ආණ්ඩුව තයාගේනේ. ඉතින් එයාගේ අගමැති ඉන්නේ. එයාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. ඔතන 3-4 දිනක් ඇරෙන්න සම්පූර්ණයෙන්ම පොහොට්ටුවෙන් තරඟ කරලා ආපු අයනේ කැබිනට් එකේ ඉන්නේ. අගමැතිතුමා ඇත්ත ඉන්නේ පොහොට්ටුවේනේ. එයායි මොකද්ද බලය ගන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව ඇතුලේ වැට් එකට සහයෝගය දෙනවා. ඊළඟට එළියට ඇවිල්ලා කියනවා වැට් එකට අපි විරුද්ධයි කියලා. මොකද්ද මේ? අපිට තේරෙන්නේ නැහැ. අපිට ආන්න ඉතල මඤ්ඤන්ද කියලා තමයි අපිට ආන්න තියෙන්නේ. අසෝචි කියලා දන්නවා. ඕ අපිට ආන්න තියෙන්නේ මේ මඤ්ඤන්ද කියලා. මට නම් පේන්නේ මඤ්ඤන් වගේ තමයි. ඇත්තටම අර එතුමාගේ හිටපු පක්ෂය අර එක්කෙනෙක් හරියට කිව්වා මේ සැඳෑ කාලේ එතුමා මේ ගෙදරට වෙලා එතුමාගේ මුණුබුරෝලා ඒ මුණු මිනිබිරියන්ලත් එක්ක සෙල්ලම් කර කර ඉන්න ඕනේ කාලේ. ඒ කාලෙත් එතුමාව ගෙනල්ලා අන්දලා ගෙනල්ලා කොමාරි ඉස්සරහට දාගෙන යන්න හරියන්නේ නැහැ. ඒක ඉවරයි ඒ කාලේ. හැම එක්කෙනාටම කාලයක් තියෙනවා. ඒ කාලේ අවසන් වුණාට පස්සේ ආයි නැගිටින්න බෑ. ඒ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයාට කාලයක් තිබුණා. දැන් ඒ කාලේ අවසානයි. ඒ කාලේ දැන් එයා ඔළුවෙන් හිටගෙන වැට්බද්ද අඩු කරනවා කියලා කිව්වත් මිනිස්සු ඇඳෙන්නේ නැහැ.